සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බලංගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවප්‍රියාරාම පුරාණ විහාරාධිශවර ශ්‍යාමෝපාලි මහානිකායේ අස්කිරිපාර්ශවයේ රත්නපුර මහදිස්සාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති පූජනීය ගැට අරළුවේ සංඝ රක්හිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්වතුනි අද ජාතික ගුවන්විදුලියේ සුදේශීය සේවා ධර්මානුශාසනාව අප ඔබට ගෙනෙන්නේ සබර්ගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඇල්ලේපොළ වෙළංගේ පුරාණ විහාරස්ත පුණ්‍යවන්ත භූමියේ සිට ශ්‍රී ලංකාවේ ධර්ම ශාස්ත්‍රීය නවෝදය උදාකරලීම සඳහා මහා දෙවන්ත යුග මෙහෙවරක් කළ සංඝ පීත්‍රවරයන් වහන්සේලා වැඩ සිටි පූජනීය ස්ථානයක් ලෙස අපට වෙළංගේ පුරාණ විහාරස්ථානය හඳුන්වා දීමට පුළුවන්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවේ විදුල ළමා ගුවන්විදුලියේ මැදිහත් වීමෙන් දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වස විස නැති රටක් වැඩසටහනේ 73 වන වැඩසටහනට සමගාමීව සිදු කරන වැඩසටහන් මාලාව ඔස්සේ අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවා රාත්‍රී ධර්මානුශාසනාව මේ පුණ්‍යවන්ත විහාරස්ථානයේ සිට අප ඔබට ගෙනෙනු ලබන්නේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් අංක 36 වරාකැටියේ පාර මහරගම පදිංචි අතුල රණවීර මහතා අංක 139 මාගම්මන හෝමාගම පදිංචි ජිනාදරි පෙරේරා මහත්මිය සහ රංජිත් උපාලි මහතා අංක 97 අධිකාරම් මාවත වෙලේවත්ත වැල්ලම් පිටියේ පදිංචි යසින්දු යසස්ත්‍රී ජයසේකර මහතා අංක 67 ගෝතමි මාවත වෙලේවත්ත වැල්ලම් පිටියේ පදිංචි ඒ එම් සඳුන් දුලංචන මහතා බලංගොඩ ඔලුගන්තොට වෙද කඩේ ගෙදර පදිංචි ජීල් අමරසිංහ මහතා සහ අයිකේ දිසානායක මහත්මිය අද ධර්මානුශාසනාවේ මාතෘකාව භෝග සූත්‍රය මාතෘකා කරගත් ධර්මානුශාසනාවයි අපහෙමුතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං
සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරය දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අද ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ශ්‍රාවක ඔබ අප සිර දෙනා වෙනුවෙන් දැහත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කිරීමේ මොහොත සිදු කරන ලබන්නේ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරිණී දීපිකා ශිරෝමාලා මහත්මිය වෙනුවෙන් එම පවුලේ පියතුමන් W. සිරිසේන මැතිතුමන් විසින් සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු 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 ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తత్ర కో భగవా భిక్ఖో ఆమంతేసి భిక్ఖవోతి భదంతేతి తే భిక్ఖో పచ్చసోసుం భగవాయేతదవోచ పంచిమే భిక్కవే ఆదీనవా భోగేసు ఖతమే పంచ అగ్గి సాధారణా భోగా
उदक साधारणा भोगा राज साधारणा भोगा चोर साधारणा भोगा अप्येहि दाया देहि साधारणा भोगा इमे को भिक्कवे पंच आदीनवा भोगेसु ते साधु साधु साधु। श्रद्धा संपन्न करुणावंत पिंगवात्नी श्रीलंका गुवन निदुली संस्थावे स्वदेशीय सेवे मगिंग विसरुवा हरिनु लबन धर्मदेशना मालावे तवत धर्मदेशनावक श्रवणे किरीमट अपे सदहति ओब सूदानमिन सिटिन अवस्थाव मे विलावेदी धर्मदेशनाव संदहा अपि तोरागत्ते ඔබ දන්නවා අහලා තියෙනවා අපේ ත්‍රිපිටකය පිළිබඳව සූත්‍ර පිටකය විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් මෙතනදී සූත්‍ර පිටකයට අයත් සූත්‍ර ධර්මයක් තමයි මම තෝරාගත්තේ ඔබ හැමෝම දන්න කාරණයක් සූත්‍ර පිටකය අපේ සංගීතකාරක හාමුදුරුවරු कोटास पहाकट बेदलती है ना दीघ निकाय मध्यम निकाय संयुक्त निकाय अंगुत्तर निकाय सह खुद्दक निकाय वसीं दीर्घ सूत्र दीघ निकाय टैतलते मध्यम प्रमाणे सूत्र धर्म मध्यम निकाय टैतलते इवगेम तवत एक राशिवन सूत्र संयुक्त निकाय ඊළඟට අංගුත්තර නිකායට සහ කුද්දක නිකායට අංගුත්තර නිකායට ඇතුළත් වෙන්නේ ඔබ දන්නවා එක කරුණක් මුල් කරගෙන දේශනා කරපු සූත්‍ර ධර්ම තියෙනවා නම් අපි ඒකක නිපාත වශයෙන් වෙන් කරලා තියෙනවා කරුණු දෙකක් පිළිබඳව සඳහන් වෙනවා නම් දුක නිපාත කියලා සඳහන් කරනවා एवगे करुणु तुनक नम तिक निपात मे आकारेट तमय अंगुत्तर निकाय संधांगेन्नि मितेन्दि ममतोरागत्य अंगुत्तर निकाय पंचक निपातेट इति सूत्र धर्मया पंचक निपाते कीपुहाम करुणु पहक संधांगेनवा एवगे करुणु पहे कोटस अतुलत सूत्र धर्म तमय पंचक निपातेट अंतर्गत वेन्नि अतुलत वेन्नि එතකොට මේ සූත්‍ර ධර්මයේ නම භෝග සූත්‍රය මම හිතන බොහෝ දෙනෙක් අහලත් ඇති ශ්‍රවණය කරලත් ඇති නමුත් මම තෝරගත්ත මේ සූත්‍රය මේ වෙලාවේ ටිකක් විවරණය කරලා විස්තර කරලා දෙන්න ඔබට ඉතින් බණ අහන්න එකතු වුණාම බණ අහනකොට අපිට ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල කීපයක් තියෙනවනේ වි නිතර බණ අහන අපේ දායකයත් උනන් දන්නෝ ඒ කරුණ ධර්ම ශ්‍රවණේ කිරීමේදී අපිට නොඇසූ දේ අසන්ට ලැබෙනවා ඒක තමයි පළවෙනි කාරණේ බුදුහාරෝ පැහැදිලි කරන අපි කලින් නොඇසූ දේ පෙර නොඇසූ දේ අසන්ට ලැබෙනවා අපිට නිතර බණ අහනකොට එවගේම ශ්‍රවණය කළා තියෙන දේවල් තවත් පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. එවගේම මොනියම් හෝ කරුණක් පිළිබඳව ධර්ම කරුණක් පිළිබඳව සැකසහිත දෙයක් ස්ථානයක් තියෙනවා නම් ඒ සැකය දුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකම තමයි බණහ නැත්තන්ට ඒ ඇත්තන්ගේ සිත පැහැදීමටපත් වෙනවා. हिते प्रसाद एवगेम ये दृष्ट ऋजुवेनवा दखीम
ඍජු වෙනවා බොහොම හොඳ දැකීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම හිත සමාධිගත කර ගැනීමේ හැකියාව ලැබෙනවා ඉතින් ඔය කරුණු බුදුහාරු බොහොම හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති කියලානේ අවසානට සඳහන් වෙන්නේ එතකොට ඔය කරුණු පහ පැහැදිලිව සඳහන් කරොත් අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති දැන් බලන්න බණහන එක්කෙනාගේ හිතේ ප්‍රසාදය වර්ධනය වෙනවා අන්තිමට චිත්තමස්ස පසී චිත්තං අස්ස පසීදති බණහන එක්කෙනාගේ හිතේ ප්‍රසාදය ඇති වෙනවා ඉතින් ඔන්න ඔය කරුණු සඵල කරගන්න තමයි අපි බණහන්නේ ධර්ම ශ්‍රවණය කරපුවාම ඔය කරුණු අපිට සම්පූර්ණ වෙන්න ඕන ඒ නිසා මේ වෙලාවේදී මම තෝරාගත්ත සූත්‍ර ධර්මයේ පිළිබඳව කරුණු ටිකක් දීර්ඝ විවරණයක් කරන්නට වෙලාව නෙවෙයි අපිට කෙටි වෙලාවක් තුල ඒ ධර්ම දේශනාව ධර්ම අනුශාසනාව පවත්වන්නට අපේක්ෂා කරන්නේ මම මුලින් සඳහන් කරා මේ සූත්‍ර ධර්මයේ නම භෝග සූත්‍රය කියලා දැන් භෝග කියපුවාම අපේ ඇත්තන්ට එකපාරටම ඔළුවට එනවනේ භෝග කියන වචනේ සමහර විට එළවලු වගා කරන කෙනෙක් වෙන්න පුළුවන් ගෝවි මහත්මයෙක් වෙන්න පුළුවන් භෝග වගා කරනවානේ නමුත් මෙතනදී අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ භෝග කියන වචනයෙන් අපි සතු සියලු ධනය පැහැදිලි කරලා තියෙනවා ඔබ සතු සියලු දේ මේ භෝග කියන වචනයට ඇතුළත් කරලා තියෙනවා ඒකයි මේ සූත්‍ර ධර්මයට භෝග සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ එතකොට බලන්න භෝග කියපුවාම ඔබ සතු සමහරට මිල මුදල් වෙන්න පුළුවන් කුඹුරු වතු පිටි වෙන්න පුළුවන් ගෙවල් දොරවල් වෙන්න පුළුවන් යාන වාහන වෙන්න පුළුවන් බොහෝ දේ තියෙනවනේ ඔබේ සම්පත් ඒ සියල්ලම මේ භෝග කියන වචනයට අන්තර්ගත කරලා තියෙනවා ඇතුළත් කරලා තියෙනවා එතකොට මේ භෝගයන්ගේ ස්වභාවය මොකද්ද මේ භෝගයන්ගේ ස්වභාවය මොකද්ද ඉතින් බුදුහාමුදුරුව බොහොම හොඳට පැහැදිලිව මේ කාරණය දේශනා කරලා තියෙනවා මේ භෝගයන්ගේ ස්වභාවය කරුණු පහකින් පැහැදිලි කරනවා මේ ආදීනව කියන වචනේ භාවිතා කරලා භෝගයන්ගේ ස්වභාවය ආදීනව කියන වචනය ආදීනව කියලා කියන්නේ අපිට ඒකෙන් ලැබෙන හොඳ පැත්ත නෙවෙයිනේ අයහපත් පැත්ත ඒ වගේම තවත් කරුණු පහකින් බුදුහාරෝ මේ සූත්‍රයේදීම පැහැදිලි කරනවා මේ භෝගයන්ගේ අපි ලබා ගන්න ප්‍රයෝජනයට ගන්න සුබදායක පැත්ත එතකොට කරුණු 10ක් මේ සූත්‍රය ඇතුළත් වෙනවා භෝගයන්ගේ ආදීනව පැත්තත් ඒ වගේම භෝගයන්ගේ සුබදායක පැත්තත් එතකොට මම මුලින් මතක් කරානේ භෝග කියන වචනයෙන් අප සතු සියල්ල ඇතුළත් වෙනවායි කියලා අන්තර්ගත වෙනවායි කියලා එතකොට දැන් බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ පළවෙනි ආදීනව හැටියට පළවෙනි කාරණේ උන්වහන්සේ පැහැදිලි කරනවා අග්ගි කියන වචනය අග්ගි කියන්නේ මොනවාද අග්ගි කියන්නේ ගින්දර අග්ගි කියන්නේ ගින්දරට නෙවෙයි එතකොට අපිට බලපාන කරුණු එතකොට අග්ගි කියන ගින්න අපේ සම්පත් වලට බලපානවා අග්ගි සාධාරණ භෝගා දැන් බලන්න එතකොට අපි හරි හම්බ කරලා තියෙන දේවල් වලට මේ ගින්නෙනු සාධාරණයක් ඉෂ්ට වෙනවා ගින්නෙන් වෙන සාධාරණය කියන්න අවශ්‍ය නැහැ නෙවි ඒක පළවෙනි කාරණය ඒක අපි පොඩ්ඩක් විස්තර කරමු ඊළඟට දෙවෙනි කාරණේ මොකද්ද උදක සාධාරණ භෝගා ඒ මොනවද උදක කියන්නේ ජලය
ජලයනුත් බලපෑම් ඇති වෙනවා අපි මේ හම්බ කරන දේවල් අපේ සම්පත් වලට ජලයෙන් ඇති වෙන බලපෑම ඔබ දන්නවා අපි කවුරුත් දන්නවා පොඩි දරුවෝත් දන්නවා එතකොට අග්ගි සාධාරණ භෝග උදක සාධාරණ භෝග ගින්නෙන් බලපෑම් ඇති වෙනවා ජලයෙන් බලපෑම් ඇති වෙනවා ඊළඟ කාරණේ තමයි රාජසාධාරණ භෝග ඔන්න බලන්න රජුරුවන්ගෙන් රජේනුත් බලපෑම් ඇති වෙනවා එහෙම නැද්ද බලන්න බුදුහාමුදුරුව මේක කොච්චර හොඳට විවරණය කරලා තියෙනවද කියන කාරණේ අපේ භෝග සම්පත් පිළිබඳව රාජසාධාරණ භෝග අපි හරි හම්බ කරන දේවල් රජුරුවන්ට අසාධායි ඉතින් බලන්නකො රජේට සම්බන්ධ ඊළඟ කාරණේ හතරවෙනි එක චෝර සාධාරණ භෝග ඔන්න බලන්නකෝ කාටද මේ හොරුන්ට චෝර කියලා කියන්නේ හොරු නෙවෙයි එතකොට හොරුන්ට සාධාරණ නම මේ අපේ සම්පත් අපේ භෝග දැන් එතකොට හිතලා බලන්න ඔබ කල්පනා කරලා බලන්න අපි හරි හම්බ කරන ධනය අපිට තියෙන භෝග අපිට තියෙන සම්පත් ගින්නට ජලයට රජතුමාට ඊළඟට හොරුන්ට බලන්නකෝ මේ බුදුහාමුදුරුව ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ දේශනා කරන මේ ධර්මය අදට කොච්චර වළංගුද කියලා බලන්න වර්තමානයේ ජීවත් වෙන මේ 21 වෙනි සියවසේ ජීවත් වෙන අපිට මේක කොච්චර වළංගුද කියලා බලන්න එතකොට චෝර හොරුන්ට සම්බන්ධයි ඊළඟ පස්වෙනි කාරණේ හැට මේ සඳහන් වෙනවා අපිට අප්‍රිය පිරිසට අපි අකමැති අයට ඒගොල්ලන්ට සාධාරණයි මේක බලන්නකෝ අපි හැමෝම කැමති කැමති කෙනෙක් හා සම්බන්ධව ඕනෙම කටයුත්තක් කරන්න නෙවෙයි නමුත් අපේ සම්පත් අපේ භෝග අපි අකමැති අය හා සම්බන්ධ වෙනවා අප්පියේහි ඒගොල්ලන්ට සාධාරණයි එතකොට දැන් කල්පනා කරලා බලන්න මේ අපි දුක් මහන්සි වෙලා සමාජ රැකී ආරක්ෂා කරලා එහෙම නැත්නම් කෘෂිකර්මාන්තේ කරලා එහෙම නැත්නම් ව්‍යාපාර කරලා මේ හරි හම්බ කරගන්න ධනය මේ ධනය තවත් කෙනෙකුට සාධාරණ වෙනවා නම් අපිට දරා ගන්න පුළුවන්ද පොඩි වේදනාවක් ඇති වෙනවනේ පොඩි වේදනාවක් නෙවෙයි ලොකු වේදනාවක් ඇති වෙනවා අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවොත් මේක අග්ගි සාධාරණ භෝග අග්ගි කියන්නේ ගින්දර නෙවෙයි දැන් බලන්න හිටපු ගමන් වර්තමානයේත් අපි දකින්නව නෙවෙයි ඔක අතීතයේ තියෙන්නේ නැති ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඒ නිසානේ බුදුහාමුදුරු දේශනා කරේ නැත්තම් එහෙම දේශනාවක් කරන්නේ නැහැනේ උන්වහන්සේ. අපි එකපාරටම සමහර විට උදේ පත්තරයක් බලනකොට නිවාස පේලියක් ගිනි ගත්තයි කියලා කියනවා. ඇතැම් විට ජීවිතත් හානි වෙලා. ඒගොල්ලන්ගේ තිබිච්ච බඩු සබඩු සියල්ලම අළු වෙලා. අන්න බලන්න. අග්ගි සාධාරණ භෝග අපි හම්බ කරපු සම්පත් වලට ගින්නෙන් ඇති වෙන බලපෑම. කොච්චරද සමහරට ව්‍යාපාරයක් කරන මහත්මේ කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන් ව්‍යාපාරික ආයතනයක් වෙන්න පුළුවන් හදිසි මොනියම් මො හේතුවක් නිසා ගින්නට ගොදුරු වුණොතින් සියල්ල විනාශ වෙනව නෙවෙයි ඒකයි අග්ගි සාධාරණ භෝගා කියලා සඳහන් කරේ බුදුහාමුදුරුවෝ උදක සාධාරණ භෝග ජලයෙන් මොනතරම් විනාශ සිද්ධ වෙනවද ජලයෙන් වෙන විපත් අපි දන්නව කොච්චරවත් ඔබට අත්දැකීම් තියෙනවා අපේ රටේ ශ්‍රී ලංකා වාසීන්ට අත්දැකීම් තියෙනවා කොච්චරවත් ජලය නිසා වෙන විනාශ සමහරට කඳු නායෑම් වෙන්න පුළුවන් වර්ෂාව නිසා ඒ වගේම ගම් වතුර වැනි දේ වෙන්න පුළුවන් මේක අපේ රට වගේ මුළු ලෝකයට මුළු ලෝක සත්‍යයටම සාධාරණයි මේක
බුදුහාරංගි ධර්මයේ එහෙමනේ ඒකනේ බුදුහාරංගි ධර්මයේ සාර භෞමිකයි කියලා කියන්නේ හැම තැනකටම සාධාරණයි මේක කාලයකට නෙවෙයි එක එක රටකට නෙවෙයි සර්වකාලීන සාර භෞමික කියන්නේ ඒක නිසා එතකොට ජලයෙන් වෙන විපත් එහෙමයි ඊළඟට රාජ සාධාරණ භෝග ඔන්න බලන්න රජ්ජුරුවන්ගේ ඉතින් රජතුමාට පුළුවන් පවර ගන්න ඕන දෙයක් රටේ නායකයාට පුළුවන් නේ පවර ගන්න දැන් හිට උදේට ඇවිදිලා මේ පන්සලේ බෝඩ් එකක් ගහන්න පුළුවන් රජයට පවරා ගන්නා ලදී කියලා ඔබ බනහලා ගෙදර යනකොට බෝඩ් එකක් ගහලා තියෙන පුළුවන් රජේ නිලධාරිය ඇවිදලා මේ නිවස සහ ගෙදර සහ ඉඩම රජයට පවරා ගන්නා ලදී කියලා බය වෙන්න එපා විනවට නෙවෙයි නොයනවටත් නෙවෙයි රජයට ඒ බලය තියෙනවා එහෙම නැත්තම් රජතුමාට පුළුවන්කම තුන වෙන ක්‍රම වලින් අපේ භෝග අල්ල ගන්න අදත් බොහෝ රටවල් වල අපේ රටත් එක්කම සාධාරණ දෙයක් වෙලා තියෙනවා නේද ඔය බොහොම දෙනෙක් කතා කරන්නේ බදු ගැන එහෙම කතා කරන්නේ හැබැයි මේක අද විතරක් කරන දෙයක් එහෙමනම් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේත් රජුරෝ බදු ගැහැව්වා බදු අය කරා ඒකට මොකද්ද කියවපු වචනේ රාජ බලි කියලානේ කිව්වේ රජයට ගෙවන බදු වල රාජ බලි කියන වචනේ භාවිතා කරා ආගන්තුකයන්ට කරන සත්කාර අතිති බලි කියලා සඳහන් කරා ඥාතීන්ට කරන සත්කාර සම්මාන ඥාති බලි කියලා සඳහන් කරා ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් වෙනුවෙන් කරන ඒවාට දේවතා බලි කියලා සඳහන් කරා ඉතින් ඔහොම සඳහන් වෙනවා ඒ අපි මේ මේ මෙතෙන්දි මේ රාජ සාධාරණ භෝගා කියලා බුදුහාර දේශනා කරා වගේ ඒ දත් එහෙමයි අදත් වර්තමානයේත් අපිට මේව දකින්න ලැබෙනවා ඔන්න බලන්න එතකොට ඊලාකාරණේ චෝර සාධාරණ භෝගා හොරුන්ගෙන් රට දිහා බැලුවහම ලෝකේ දිහා බැලුවහම චෞරය කොච්චර ඉන්නවද දැන් පහුගිය දවස්වල අපි හැව්වනේ ඉතින් ATM යන්ත්‍රය එහෙම් පිටිම උස්සගෙන හින් තිබුණේ එහෙම නැද්ද ඉතින් මේ සාධාරණ ධාර්මික අයද මේ නෑ 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 හොරුනේ මේ වැඩ කරන්නේ අපි බැංකුවේ සල්ලි දාලා කාඩ් එක සාක්කුවේ දාගෙන ඉන්නවා අපේ ඇත්තෝ ඒ වුණාට ගිහින් බලපුවාම මොකවත් නෑ කවුද අරන් තියෙන්නේ හොරු අරගෙන මංකොල්ල කාරු අරගෙන චෝර සාධාරණ බලන්න අපේ භෝගවලට අපේ සම්පත්වලට හොරුන්ගෙන් එන බලපෑම මේක බුදුහාරු බොහොම හොඳට විවරණය කරා ඊළඟට අප්පියේහි අපි නොකැමති අය අපිට ඒගොල්ලන්ගෙනුත් බලපෑම් ඇති වෙනවා අපි අකමැති අයගෙන් අපි නොකැමති අයගෙන් බලපෑම් ඇති වෙනවා අපිට අපේ භෝග වලට ඉතින් එහෙම බලද්දි බුදුහාමුදුරු බොහොම හොඳට ඔය කරුණු ටික අපිට විවරණය කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා මේ භෝග සූත්‍රයේදී මේ නමම භෝග සූත්‍රය කියලා සඳහන් වෙන්නේ ඊගාවට ඔය ආදීනව පැත්තනේ මම සඳහන් කරේ මේ අපේ භෝගයන්ගේ ආදීනව පැත්ත තමයි මම ඔය සඳහන් කරේ ඊනකට හොඳට මතක තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ආදීනව පැත්ත වගේම මේකේ සුබ පැත්තත් දේශනා කරා ප්‍රශංසාත්මක පැත්ත ප්‍රයෝජනට ගන්න පුළුවන් පැත්තත් උන්වහන්සේ කරුණු පහකින් දේශනා කරලා තියෙනවා කරුණු පහකින් දේශනා කරලා තියෙනවා අර කලින් ආදීනව කරුණු පහක් දේශනා කරා වගේම කරුණු පහකින් දේශනා කරලා තියෙනවා මේ අපි හරි හම්බ කරන ධනය අපේ භෝග අපි ප්‍රයෝජනට ගන්න පුළුවන් කොහොමද කියන කාරණේ ඒක මුලින්ම බුදුහාරෝ දේශනා කරන්නේ අත්තානං සුඛේති පීනේති කියන ආදි වශයෙන් සුඛ විහාරීති කියලා සඳහන් කරනවා අපි හම්බ කරන ධනෙ ප්‍රයෝජනට ගන්නේ කවුද අත්තානං තමම්මයි
දැන් බලන්න ඔබ හරි හම්බ කරන ධනෙ ඔබේ ප්‍රයෝජනට ගන්නවනේවි ඔබ සමහරට ආහාර පාන හැටියට වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම් හැටියට වෙන්න පුළුවන් වෙන විදිහේ ගෙවල් දරවල් හැටියට වෙන්න පුළුවන් යාන වාහන හැටියට වෙන්න පුළුවන් ඔබේ ප්‍රයෝජනට ගන්නවා මොකද්ද අත්තානම් තමන්ගේ ප්‍රයෝජනට ගන්නවා තමන් හම්බ කරන ධනය අපේ තමන්ගේ භෝගදී භෝග තමන්ගේ ප්‍රයෝජනට ලබා ගන්නවා ඔන්න එක කාරණයක් අර ආදීනෝ පැත්ත වගේම මේ අනිත් සුබ පැත්ත මේ තමන් හම්බ කරන භෝග වලින් තමන් ප්‍රයෝජනයට ගන්නවා ලබා ගන්නවා ඒක එක කාරණයක් ඊළඟ කාරණේ තමයි තමන්ගේ දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වෙනවා මේ දේ අපි හරි හම්බ කරන දේවල් තමන්ගේ දෙමව්පියන්ට දැන් ඔබ විශේෂයෙන් මේ අපේ දරුවෝ බෞද්ධ ඇත්තෝ ආදරණීය අම්මා තාත්තට සලකනවනේ දෙමව්පියන්ට සලකනවා වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට වයෝවෘද්ධ භාවයට පත් වෙන්න ඉස්සෙල්ලත් ලංකාවේ සල්ලි හොයලා අපේ රටේ හම්බ කරලා බැයි නම් විදේශගත වෙලා හරි ගිහිල්ලා මේ අම්මා තාත්තට සලකන්න දෙමව්පියන්ට සලකන්න අම්මට බෙහෙත් ටික ගෙනහල්ලා දෙන්න තාත්තට බෙහෙත් ටික සපයලා දෙන්න ආහාර පාන ටික ඇඳුම් පැළඳුම් ටික සපයලා දෙන්න අපේ දරුවෝ මහන්සි වෙන්නේ නැද්ද ඔන්න බලන්න තමන් හම්බ කරන භෝග වලින් තමන්ගේ ප්‍රයෝජනයට වගේම ඊළඟට තමන්ගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වෙන ආකාරයට අපේ භෝග අපි වියදම් කරනවා දැන් බලන්න අර මුලින් සඳහන් කර අග්ගි සාධාරණ උදක සාධාරණ මේ විදිහට දැන් මේ වෙලාව අපි සඳහන් කරන්නේ බුදුහරු බොහොම හොඳට මේක පැහැදිලි කරනවා තමන්ගේ ප්‍රයෝජනයට ඊළඟට තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගේ ප්‍රයෝජනයට තමන් හම්බ කරන භෝගයන් උපකාර වෙනවා ප්‍රයෝජනවත් වෙනවා ඊළඟ කාරණේ තමයි තමන්ගේ දූ දරුවන්ට ඔන්න බලන්න අම්මා තාත්තා අම්ලා තාත්තලාගේ පැත්තෙන් බැලුවහම තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඒ වගේම දාස කම්ම කරා කියලා සඳහන් කරලා තියෙනවා තමන්ගේ ආදරණීය දූ දරුවන්ට සලකන්න තමන්ගේ භෝග උපයෝගී කරගන්නවා ප්‍රයෝජනයට ගන්නවා හරි හම්බ කරගත්තු වස්තුව ඒ ආකාරයට තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඉතින් අම්මලා තාත්තලා වයෝවෘද්ධ භාවයට පත් වෙලා සමහර විට හම්බ කරන්නේ කාටද දරුවන්ටනේ හම්බ කරන්නේ අම්මා වයසට ගිහිල්ලා සමහරට විශ්‍රාම අරගෙන තවත් රැකියාවක් කරනවා තාත්තා වයෝවෘද්ධ වෙලා විශ්‍රාම අරගෙන තවත් රැකියාවක් කරනවා තාත්තට හොඳටම වයසයි කෙත්වත්වල වැඩ කරන්න බෑ හැරමිටියෙන් ගිහිල්ලා පුංචි වැඩක් කරනවා කුඹුරේ කවුරු වෙනුවෙන්ද තාත්තා වෙනුවෙන් අපේ බෞද්ධ ඇත්තෝ අතීතයේ හැරමිටි දෙකෙන් ගිහිල්ලා හරි පොල් පැලයක් හිටෙව්වේ ඇයි තමන්ගේ ප්‍රයෝජනෙටද නෑ තාත්තා දන්නවා අම්මා දන්නවා මේ ගහේ ගෙඩි මට ප්‍රයෝජනෙට ගන්න හම්බ වෙන්නේ නෑ නමුත් අපේ දරුවෝ හරි මේවකයි සතෙක් හරි මේක ප්‍රයෝජනට ගනි ඔන්න බලන්න ඒ වගේ අපි හම්බ කරන දේවල් තමන්ගේ දරුවන්ට ඊළඟට අනාගත පරපුරට ප්‍රයෝජනවත් වෙන විදිහට භාවිතා කරනවා ප්‍රයෝජනට ගන්නවා ඒ ආකාරයට ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බොහොම හොඳට කරුණු පැහැදිලි කරනවා මේ භෝගයන්ගේ ස්වභාවය පිළිබඳව ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි හැමෝටම භෝග තියෙනවනේ ඔබ හැම දිනාටම භෝග තියෙනවා දැන් ඔතෙන්දී ඔය ප්‍රයෝජනට ගන්න භෝගවල පස්වෙනි කාරණේ හැට බුදුහාරු ඉතාමත්ම ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව දේශනා කරලා තියෙනවා ආධ්‍යාත්මික පැත්ත අපේ ජීවිතේ උන්වහන්සේ පැහැදිලි කරනවා මේ හම්බ කරන දේ ඔබේ භෝග සම්පත් පූජාවන්ටත් ගන්නවා කාටද ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට පූජා කරනවා ඔන්න බලන්නකෝ එතකොට අපි හරි හම්බ කරන දේවල් ඔබ හරි හම්බ කරන දේවල් ඔබේ භෝග සම්පත් පූජාවට ගන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට පූජා කරනවා ඇයි ඒ අපිට
ආධ්‍යාත්මික සුවයක් අපේක්ෂාවෙන් සසර ගමන සැපවත් කරගන්න අවශ්‍යය කියන අදහසින් දැන් බලන්න එතකොට අපි හම්බ කරන දේවල් වල ආදීනව පැත්ත තමයි මුලින් සඳහන් කරේ ඊළඟට එයින් ලැබෙන ප්‍රයෝජන හොඳ පැත්ත එතකොට දැන් අපි ආගමික වතාවත් වලට ආගමේ කටයුතු වලට අපි හම්බ කරන දේවල් යෙදෙවහම මොකද උදා වෙන ස්වභාවය අපිට මෙලොව හරි සතුටක් දැනෙනවනේ මේ භවයේදී අපිට හරි සතුටක් දැනෙනවා අපි හම්බ කරපු දේවල් පූජා කරා එතෙන්දී ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට පමණක් නෙවෙයි අපි දුගී මගේ යාචක ආදීන්ට සලකනවනේ ගෙදර දොරට එන දුගී මගේ යාචක ආදීන්ට අපේ අත සංග්‍රහ කරන්නේ නැද්ද ඇඳුම් පැළඳුම් වලින් ආහාර පාන වලින් මිල මුදල් වලින් සංග්‍රහ කරනවා බලන්න කොච්චර වටිනවද කියලා එතකොට අපිට එතකොට ආධ්‍යාත්මික පැත්ත බුදුහාමුදුරුවෝ මේ භෝග සූත්‍රයේදී අපිට බොහොම හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා කරුණු පහ බැගින් කරුණු 10ක් දේශනා කරලා තියෙනවා ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වාගේ වෙලාවක මේ වාගේ අවස්ථාවක අපේ ජීවිතේ සකස් කරගන්න හොඳ අවධානයෙන් කටයුතු කරන්න ඕන ආදීනෝ අපේ අපි හම්බ කරගෙන තියෙන දේ ආදීනෝ පැත්ත අපි දැනගෙන තියෙන්න ඕන ආදීනෝ පැත්ත දැනගෙන තියෙන්න ඕන ඒ වගේම තමයි අපේ භෝග සම්පත්වල සුබදායක පැත්ත දැනගෙන තියෙන්නත් ඕනි එහෙම කටයුතු කරුවොතින් අපේ ජීවිතේ කවදාකවත් දුර්වල වෙන්නේ නැහැ දුර්වල වෙයි තේරුම් අරගෙනනේ අපි කටයුතු කරන්නේ අපි දන්නවා මේ හම්බ කරන සම්පත් සමහර මේ මේ ආකාරයට මේ මේ ආදීනෝ බලපෑම් ඇති වෙන්න පුළුවන් ඒ වගේම අපි පැහැදිලිව දන්නවා මෙන්න මේ ආකාරයට කටයුතු කරුවොතින් තමන්ගේ ප්‍රයෝජනයට ගත්තොත් අපේ දෙමව්පියන්ගේ ප්‍රයෝජනයට දුන්නොත් අපේ දූ දරුවන්ගේ ප්‍රයෝජනයට ගත්තොත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට සංග්‍රහ කළොතින් අපිට ඒවෙන් හොඳ විපාක ලැබෙනවා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා කියලා අපි බොහොම පැහැදිලිව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ එහෙම නොවතින් අපේ ජීවිත ඉතාමත්ම සාර්ථක වෙනවා හැම ජීවිතයක්ම සාර්ථක වෙනවා ඉතින් එහෙම කල්පනා කරලා බලද්දී අපි මේ භෝග හම්බ කරන අපි දැන් භෝග ගැන කතා කරනකොට හම්බ කරන්න කියලා තියෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ භෝග සම්පත් හම්බ කරන්න කියලා තියෙන්නේ කොහොමද බොහොම කෙටියෙන් තමයි මේ කාල වේලාව අනුව අපිට මේ පැහැදිලි කරන්න තියෙන්නේ බාහා බල පරිචිතේහි සේදා වක්ඛිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි එහෙමනේ සඳහන් වෙන්නේ දේශනාවේ බාහා බල පරිචිතේහි අපේ දෑතේ මහන්සියෙන් වෙර වීරියෙන් බාහා බල පරිචිතේහි සේදා වක්ඛිතේහි දහඩිය වගුරෝලා සේදා කියන්නේ දහඩිය නෙවෙයි සේදා වක්ඛිතේ දහඩිය වගුරෝලා එපමණකුත් නෙවෙයි ධම්මිකේහි ඔන්න බලන්නකෝ ධාර්මිකව හම්බ කරන්න කියලා තියෙන්නේ ධම්මිකේහි ධම්ම ලද්දේහි ධාර්මිකව හරි හම්බ කරලා ඒ ලද දෙයින් ධාර්මිකව අපි අවශ්‍ය දෙයට යෙදෙවොතින් අපේ ජීවිතේ සකස් වෙන එහෙම තමයි හම්බ කරන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ නොකටේතු වෙලඳාම එහෙමත් බුදුහාමරෝ පැහැදිලි කරනවා නෙවෙයි අර තලා කූට කංශ කූට කියලාම සඳහන් වෙන්නේ හොරට තරාදීන් කිරණේව හොරට මණිනේව ඒ වගේ මද්ද්‍රව්‍ය භාවිතා කරලා අලවිකරණේව ඒව තහනම් කරලා තියෙනවා බුදුහාරයා ඒව කරන්න එපයි කියලා තියෙනවා ඔන්න බලන්න බුදුහාරෝ දැහැමි වෙලඳාමක් කරන ආකාරය දැහැමෙන් හරි හම්බ කරගන්න ඕනි ආකාරය මේක මේ බෞද්ධ අපිට ඊතරද්ද දේශනා කරලා තියෙන්නේ හොඳට මතක තියාගන්න ඕනි බුදුහාමුදුරුව පහළ වෙනකොට බෞද්ධයෝ ලෝකෙ හිටියේ නෑ නෙවෙයි බුදුහාමුදුරන්ගෙන් පස්සේනේ බෞද්ධ ලෝකයක් බිහි වෙන්නේ බුදුහාමුදුරුව ධර්ම දේශනා කරේ එදා හිටපු ෂට් ශාස්ත්‍රවරු වගේ ඇත්තන්ට ඒ වගේම එදා හිටපු දෙසටක් මිසදිටු දේ අනුගමනය කරපු ඇත්තන්ට මේ ධර්ම දේශනා කරේ ඒගොල්ලෝ තමයි පසු කාලිනෝ ඉතාමත්ම වටිනා හොඳ බෞද්ධයන් බවට පත් උනේ මේ ධර්මය අහලා ශ්‍රවණය කළා ඒව ප්‍රායෝගිකව ජීවිතයට ලං කරගෙන ඉතින් ඒ නිසා අපි අද අපිට ඕන තරම් බණ තියෙනවා නෙවි රූපවාහිනී channel එකක් on කරපුවාම ක්‍රියා කරපුවාම බණ දැන් මේ වගේ ගුවන් විදුලි නාලිකාවකින් මහා සේවාවක් නේ කරන්නේ
විශාල සේවාවක් කරන්නේ ගම්බද අම්මල තාත්තලා අපච්චිලා අම්මල හරියට බණ අහනවා රේඩියෝ එක දාන අදත් ධර්ම ශ්‍රවණය කරනවා එතකොට අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ සෝදේශයේ සේවයෙන් මේ විසුරුවාහරණ මේ ධර්මය හරිම ප්‍රයෝජනවත් වෙනවා අපේ මව්පියන්ට පරණියත්තන්ට ඉතින් එහෙම කල්පනා කරලා බලනකොට අපි ඔය කරුණු ටිකක් තේරුම් අරගෙන ප්‍රායෝගිකව අපේ ජීවිතයට ලං කරගෙන කටයුතු කරන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට අපතරින් වියෝනු සාමින්සුරු සිරිල් හේවාවසම් මැතිතුමා එම මැතිනිය සීතාහේවසම් මහත්මිය ඒ සමගම අපතරින් වියෝ වූ තමාගේ පියාණන් වන තිලකපාල රණවීර සහ මව වන ශ්‍රීමා මුණසිංහ මෞතුමිය සිහිපත් කිරීමත් අපතරින් වෙන් වූ තමාගේ මාමා වන ටී එල් ආරියදාස මහතාට පුණ්‍යානුමෝදනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මහර්ගම වරාකැටිය පාර අංක 36 පදිංචි අතුල රණවීර මහතා විසින් නුවනි ධනතිස්ස සඳුනි ධනතිස්ස සචිනි ධනතිස්ස යන දිනයන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හෝමාගම මාගම්මන අංක 139 එකෙහි පදිංචි රංජිත් උපාලි මහතා සහ ජිනාදරි පෙරේරා මහත්මිය විසින් පෙබරවාරි මාස 25 වන දිනට උපන්දිනය සමරනු ලැබූ දිනුෂි කෝරළගේ දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ වසර 4කට පෙර අභාව ප්‍රාප්ත කුරුප්පු ආරච්චිගේ ලුසිහාමි මෑණියන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වැල්ලම් පිටිය වෙලෙවත්ත අධිකාරම් මාවත අංක 97 පදිංචි යසින්දු යසස්ත්‍රී ජයසේකර මහතා විසින් වසරකට පෙර උපන් දිනේදීම අභව ප්‍රාප්ත වන්නට යෙදුන දැහිමි දිනේට පුණ්‍යානුමෝදනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වැල්ලම් පිටිය වෙලෙවත්ත ගෝතමී පාර අංක 67 ඒහි පදිංචි ඒ එම් සඳුන් දුලංජන මහතා විසින් වසර 5කට පෙර අභව ප්‍රාප්ත ජීකේ පොඩිනෝනා උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ ඒ ලෙන්චිනාහාමි ජීකේ සීලවතී දෙපළට දීර්ඝාෂය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බලංගොඩ ඕලුගන්තොට වෙද කඩේ කෙදර පදිංචි ජීල් අමරසිංහ මහතා සහ අයිකේ දිසානායක විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව කරුණාවන්ත පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්වූ කිහිප පළක් පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා විශේෂයෙන්ම ජන්මාන්තරගත ඥාතීන්ට පින් දීම උපන් දිනේ සමරන අයට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම ඒ වගේම අපේ පින්කමට සම්බන්ධ වන හැම දිනාටම ආශිර්වාද කිරීම ඉතින් මේ විදිහේ කරුණු හුඟක් සඵල කරගන්නට ඒ ඇත්තන් දායකත්වයේ දරලා තියෙනවා අර මම සඳහා අපේ සූත්‍රයට සම්බන්ධ වෙනනේ භෝග කියන වචනය ඔන්න බලන්න ඔබ හම්බ කරපු දේ මේ වෙලාවේ සාසනික වශයෙන් යොදවලා තියෙනවා භෝග සම්පත් බොහෝම වටිනවා ඉතාමත්ම වටිනවා ඔබට මෙලෝ සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා පරලෝදි සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා සුගතිගාමි වෙන්න පුළුවන්කම තියෙනවා ඔබ හැදුව වැඩුව ආදරණීය දෙමව්පියන්ට පරපුරේ මිය ගියත්න්ට සාසන මාමක දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ හැකියාව තිබෙනවා එනිසා මේ වෙලාවේ අපි විශේෂ වශයෙන්ම සිහිපත් කරන ඒ ධර්ම දේශනාවේ දායකත්වයේ දැක්වූ හැම දිනාටමත් සුවිශේෂ වශයෙන් අපේ මේ වෙළඟේ පුරාණ රාජමහා විහාරස්ථානයේ මෑත භාගයේ අවුරුදු 100 ගණනක් පැරණි විහාරස්ථානයක් මේ මෑත භාගයේ වැඩ සිට අපවත් වී වදාළ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ සබර්ගමු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි අපේ නැදුම්ගමේ ශ්‍රී සුමනසාර නායක හාමුදුරන් වහන්සේ හපුගහ කුඹුරේ සුමනතිස්ස ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු විහාර ගණයේ අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට
दायक कारकादी नमीन मियगिय हेम दिनाटम एच्चरकुत नेवी वर्तमाने विहाराधिपति वेडसिटन अपगे आचार्य गरु कटयुतु ගැටාරළුවේ සුමන් රතන ගෞරවණීය අපේ ලොකු හාමුදුරන් වහන්සේට නායක හාමුදුරන් වහන්සේට දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අපේ සංඝ පරපුරේ ඉතාමත්ම වයෝවෘද්ධ හාමුදුරනමක් හැටියට අද වැඩ සිටින ඓතිහාසික කූරගල රාජමහා විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ දැනට වසර 91ක් පමණ උන්වහන්සේගේ වයස උන්වහන්සේ බලංගොඩ වැඩ ඉන්නවා. උන්වහන්සේ නොහිටින්න අපිට කූරගල ගැන අද කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය වටද්‍ර ශ්‍රී ඥානිස්සරා විධානනායක හාමුදුරුව ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ සබරගමු පළාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හාමුදුරුව උන්වහන්සේට අපි නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ පින්කම සමගම. එහෙම කල්පනා කරලා බලපුවාම බොහොම සතුටු වෙන්න පුළුවන් අපි හැම දිනාටම මේ අවස්ථාවේ. එනිසා කල්පනාවට ගන්න පින් අපේක්ෂා කරන පින් බලාපොරොත්තු වන හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. එයත්ෝ සැපයෙන් සැපේටමපත් වෙත්වා. සසර කෙලවර අති උතුම් අමා මහ නිවන් සම්පත් සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලබාගත් පුණ්‍ය ධර්මයන් සාසන මාමක දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රක්ෂාවරණේ ආරක්ෂා සම්පත්‍ය සකල ලෝකවාසී හැම දිනාටම සැලසේවා ලැබේවා. මේ පින් අනුමෝදන් වීමෙන් එම දෙවියෝත් අති උතුම් අමා මහ නිවන් සම්පත් සාදා ගනිත්වා කියලා පින් දෙන්න ඕන. එනිසා මේ කටයුතු සංවිධානය කරන විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සෝදේශීය සේවයේ මේ ආගමික අංශයේ සමන් මහත්මයන් ඇතුළු මේ හැම දිනාටම කාර්ය මණ්ඩලය හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. මෙවන් සත්කාර්යක් කිරි කාර්යයන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය සැලසේවා ලැබේවා. ලෝකවාසී ජනතාවට සද්ධර්මයේ බෙදා දීම සඳහා ඔවුන්ට ශක්තිය ධෛර්ය ඒකාන්ත වශයෙන්ම සැලසේවා ලැබේවා. අපි ඔබ අප හැම දිනාටම මෙලොව දියුණුව අභිවෘද්ධිය චිරජීවනයේ වගේම සසර කෙලවර අති උතුම් අමා මහ නිවන් සම්පත් සාධනය පිණිසම මේ සියලුම පුණ්‍ය ධර්මයන් මහෝපකාර වේවා හේතු වාසනාම වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි බෝක සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බලංගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවප්‍රියාරාම පුරාණ විහාරාධීශවර ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්කිරි පාර්ශවයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති පූජනීය ගැට අරළුවේ සංඝරක්ෂිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලි මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.